බෝ දසනක් ප්‍රර්ථනය කරනවා. අප අදමන කැෙන් අප්‍රේල් මාස දස වෙන සිකරාද දවසපිදන්නවා තවමත් අලුත් අවරුද්දේ අසිරිය තමන්ගේ පෞුලේ හිතවතුන් ඥාතිීන් සියලු දෙනා එකතු වෙලා විින්ඳමින් ඉන්න අස්ථාවක් බොහෝ දෙෙනනෙක් සිකරා දවස තින් අද වෙනකොට ඒ වගේ ම අද තවත් විශේෂ දිනයක්ක් බෞ්ඩ පත්වී තිබෙනවා ශවිලාංකිකින් විදිහට තවත් අලුත් චාරිත්‍රරක් අලුත් නැකතක් එකතු වී තිබෙනවා ඒ රුක්රෝපන නැකත අද දවසේදී දීතිබෙනවා උදේසන හය හතල් හටයිත අප විශ්වාසක නොබ ොහ හිට නිවසේහෝ එමනත්තාම් ඥාතියන්ගේ ගෙවල් වල මැනත්තම් හිතමිතුරන්ගේ නිවසක හිටියත් කොතනක හෝසෙට ේරු ක්‍රෝපන නැකත වෙන ේශුභ නැකත වෙනුවෙන් පැලයක් සිට න්න එකතු ේ කියල විශ්වාසක ො හය වෙනුවෙන් ආරාතනාක ක ෝබ ඒ කතු න්න ද දාන ොහමද කිය රතුර ම ස ලන්න ප්‍රව විත ත චා මත ේද ්‍රසාහ ට සමකින්. එමනම් අදවේ තරගත් ්‍රවතිය ්‍රමු පරෝති ලින් මනවාද කිය. ඕව අද මුල්ම අවධනය ඇමරිකාව රුසිාව වෙනුවෙන් පැනවූ නවසම්බාධක සම්බන්තයෙන් විදේශ ක්‍රියාකාරකම්වල එමන තම් සතුරු ක්‍රාකාරකම්වලට එරහිව සයිබ ප්‍රහාර සහහි වැනි ක්‍රියාකාරකම්වලට එරෙහිව ඇමරිකා සින් රුසියාවට නැවතත් සම්බාධක පානවා තිබෙන හැබැයි රුසිාවනම් මේ චෝදන ප්‍රතික්ෂේප කරනවා. ඕ දැන් මේ අපි දකින්න ඇත්තටම සම්බන්ධෙන් අන්තර්ජාතික. වශයෙන් තිබෙන මතවාද දිහා බැලුවාම ඒ වගේම අපි ගැන නිරන්තරෙන් සියුදස්තුනින් සහිපත් කරලා තියෙන ලෝකයේ තරාකාරයක අලුත් අර්බුදේකට එමත් නැත්තම් අර යම්කිත් සැකයක් තියෙන දෙවල් ලෝක යුද්ධ කාලේ අවසානයේ ඉදලා. එක්දා සම් සී අනුභ දශ්කය දක්වා ලෝකයේ තිබිච්ච ත්වය ැන කෝල්ඩ බෝ කියලා හැඳින්වුව නිරවියුද්ධය සිල්ියුද්ධේගේ විධ න අම්මලින් හඳන්ුවට සංසිද්ධිය කරන්න නැවතත් අපි යොමුුවෙනවදකින කාරණය ගැන යළි අලිත් සිහිපත් වෙනවා මේ ලෝකයේ දැනට සිදුවෙන. ඒවගේ සිදදුවමින් පවතින සහ සිදුවීමට ඉඩකඩ තිබෙන බවට යම් කිසි අනවැකයක් පලකට හැකි සිදුවීම් දිහා පැලවාම. මිට හේතු වෙලා තිබෙන්නේ දැන් ඉතාම වේගෙන් ඩොනල් ට්‍රම් ජනාධිපතිවරයාගේ පාලන්සමයේ ඉවර වනාට පස්සේ. අ විසිරිලා ගිහිල්ල තිබිච්ච බටහිර බල කඳවර නැවතත් එක්වෙමින් ඔවුන් උත්සාහගන්නවා ලෝකේ තුළ තමන්ට විකල්ප බලවේක හැකිතා දුරට මර්ධනය කරන්නට. ඒ ක්‍රියාවලිය අන්තර්ජාතික විශ්තේශකයන් ඒ වගේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ්‍ය අධ්‍යානයන් සිදු කරන බිවිධ පාර්ශව තිං ටැන්ක්ස් ැනනි බුද්ධි මණ්ඩල සල්ු දෙනාගේ අවධානයොමිලාතින මේ හඳුන්වනවා බොහෝදුරට මේ තත්ත්වය නව නිරවිය දැ නිකෝඩ්ෝ එකක් කරා යොමුුවීමේ අවධානම විදිහටයි. ද මේ ගැන අපිට සව්දෙස් තුළ නිරන්තරෙන් අපි කතා කලා මෙවැෙන් තත්වයන් පිළිබඳව. එහි අලුත්ම මහුණුවර තමයි මේ ඒදිනේ අපිට දැනගන් ලැබුණේ අන්තර්ජාර්තික මාධ්‍යවාර්තා කළ. එවගේ දවල මන්දිරයේ ජෝබයිඩන් ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කළයි ප්‍රකාශයේදී සඳහන් වනා ඇමරිකඇක්ස ජනපදය රුසිාවට එරෙහිව අලුතිෙන් සම්බාධක පැනවූ බව. මේ සම්බාධක වලට යටත්වෙනවා. රුසියානු කැනේ ආයතන සහ පුද්ගලයන් තිස් පහක් පමණ තිස් දෙකක් ඇත්තරම මේ සම්බාධක වලට යටත්වෙනවා. අනුව මෙතෙන්දී මූලය කටයුතු තමයි බොහෝදුරට ලක්ක කරගන්නේ මොකද මේ සම්බාධකවල මූලික අරමුණක් විදිහට තියන්නේ ප්‍රතිවාදී පාර්ශ්වයි කැනේ ඇමරිකා අ එක්සත් ජනපදය සම්බාධක කවයක් විදිහයට යොදාගන්නවා. තමන්ගේ ප්‍රතිවාදී පාර්ෂවය අන්තර්ජාතික මුල්්‍යෙමේ වශයෙන් දුරුවල කරන්න.ට මොකද දැ රෘසිියාව මේ වෙනකොට හුණදදිර යෙන තත්ව රසියාාවේ ආර්ථික වශයෙන් රුසිාව දුරුල කිරීමේ වැඩපිළිවෙලේ කරමුණක් විදිහයට සැලකෙනවා මේ සම්බාධක දැඩි කිරීම කියෙන කාරණය ද මේ ක්‍රියාවලයේ සිදුවන රුසිාව විදේශනාය ගොඩ ගහැනොයි වගේම රුසියාවේ විදේ සංචිත වලට යම් බලපෑමක් එල්ල වෙනවා මේ ක්‍රියාවලිය හරහා දැ ඒ අනුව දැ මේ තනිකර ඇමරිකක්ෂ ජනපදය පමණක් නෙවෙේ දැම්ම සම්බාධක පැනවීමේ තීන්දුව ජෝබයිඩන් නිවේදනය කර හම යුරෝපා සංගමය නේටෝව සහ බරිතාන්නේ විශේෂයෙන්ඇමරිකක්ෂ ජනපදය ක්‍රියාමාර්ගයට සහයෝගේ පළකරමින් නිවේදන නිකුත් කලා. ඒවගේ ඔබට මතක ඇති පසුගි කාල්වක්වානු තුළ මේ යුරෝපයේ ෑ රුසියානු ගෑස්නල පද්ධති. එකැන් රුසිාව යුරෝපේට ඇ සපේන ප්‍රධානම සැපයුම්කරවා. තවුණ රුසිියාවේ එම ගෑස් කර්මාන්ත තුළින් ලබන ආදායම අඩාලකිරීම සඳහා. ඔය ඇලෙක්සි නවාල්නී විපක්ෂනායකවරයදැ. ඔය වගේ සාමාන්‍යෙන් අපි අතීතය දිහා බැලුව හමත් මෑතකාලී නව දශක දෙකක් තුනක් වගේ කාලවක අනු විශේෂම නි රවයුද්ධයෙන් පස්සේ එ ස අනුවදශකයෙන් පස්සේ. රටවල් වලට එරෙහිව යම්මි ක්‍රියාමාර්ග යොමු සිදුකිරීම සඳ ඒ රට තුළම කිසියම් පුද්ගලක ඉත්තකු තෝරාගන්න ලබනෝ දැන් මෙතැන්දී බොහෝදුරට සැලකෙනවා රුසියාව ඇලක්සි නවාල් නිිකෙන පුදගලය පදනම්ර ගනමින් ඔහු ආරක්ෂා කිරීම කියන ක්‍රියාවලිය තුළයිඳගෙන රුසිියාවට බලපෑම් කිරීමට මේ ක්‍රියාවලි යෝදාගෙන් තිබලකලා ැබ ුසිාවට එල්වෙන ප්‍රධාන චෝදනාා තමයි දැවන්ත සයිබ ප්‍රහාරයක් ඇමෙරිකාව්ට එල්ල කලාා ඒවගේම දදස්ුවිස මැතිවරණයට බාධ කලා කියන කාරණා දෙක තමයි මේ සම්බාධ කොල නිමිත්ත විදියට යොදාගන්න තැ මේ සම්බන්ධයෙන් තිරසාර තොත්තුරු ඉදිරිපත් කලා නැහැ කොහොමනත් මීට අදාල තමන් සතුව සාධක රසක් තියන බව හැමරකැක්සත් ජනපදය ප්‍රකාශ කරනවා රුසියාාවමට සබන්ධ බවට ඒවගේ අපට වාර්තා වෙනවා මෙතිදී දෙදහස් දාස නොනල් ට්‍රම් ජනාධිපතිවරයා බලට පත්වවෙච්ච ජනාධිපතිවරණයටත් රුසියානු මැදි ඇත්වම් සිදුනාගෙන චෝදනාවේ ආකාරම එල්ලව වුණ ඉතිං දැන් මේ ක්‍රියාවලිය තුළ අපි දක්කිනවා ऋषिया प्रतिचार दिहाबेलू हमें ऋषिया विदेश अत्या से प्रकाश है उत्कलती हॉस्टाइल स्टेप्स विच डेन्जरसली रेस द टेम्परेचर ऑफ कन्फ्रंटेशन दे अतर गेटुम कारी तत्व निर्माणी क्रीमे भयानक वातावरण अमेरिका व නිර්මාණය කරමින් ති බෙන බාතමයි රුසියාව තමග ප්‍රචාරය විදිර මට්ල බාදීර යෙන්නේ ඉ ඉදිරි කායතුළත් තැන් ඒ අතරවාර්ම අප මේ සටහන අවසන් කරන්න දෙයක් සහන් කරන්න ඕන ඒයදිනේද ජෝබයිඩන් ජනාධිපතිවරයා රුසියානෝ ජනාධි වැදිවී පුටින්ට දුරකතරෙන් ඇමතුමක් ලබාීල තියෙනවා ඇමතු මේේද මේ සම්බාධ ගැන දැනුදීන තියෙනවා ඒවගේ ඔහු යෝජනා කරලා තියෙනවා දෙ පර්ශවය ඇතර සම්ළුවක් ැඳවීමට මේ තියෙන ප්‍රශ්න විසනාා ගැනිත් සඳයි වගේමඇමතින්ද රුසිාව ප්‍රතිචාරය තරම් එහපත් නැමකද රසියාව සඳහන් කරන්නේ පැත්තකින් එදිරිවාදී ක්‍රියාකාරකම් වල යෙ දෙෙමින් අනි පැත්තෙන් සාකච්ච සඳහා අරයුම් කිරීම කියන කාරණය ගත්හම එකෙ තරම් සාධනීදයක් නෝව බව තමයි රුසියාය බත වෙලා න කෝමලත් අපිට ඉදිරිකාලය තුළ මේ රුසිය අවසහය මරිකා අතර තිබෙන විරසකේ වඩාත් පුළුවල් ලකුණු පෙන්නුම් කරයි මොකද දැ මේ වෙනකොට බයිඩන් පාලනේ අර නැවතත්සාම්ප්‍රදායිකර ත්‍රම්ගේ පාලනය තුළ තිබිච්ච ප්‍රතිපත්තිවට වෙනස් මංගකයමින් සම්ප්‍රදායිකර ඇමරිකාවේ සතුරා රුසිියාවලෙස් සලකා කටයුතු කිරීමේ සම්ප්‍රදායික වැඩ පිළිවෙල තුළ ඒවගේම අලුත් සතුරා චීනෙල්ෙ සලකලා හැකියාකාරයෙන් දුරුවල කිරීමේ වැඩපිල්ල ඒ ක්‍රියාවලිය තුළ සිටින්නටත් ඒවගේම බටහිර බලකඳරක් ට්‍රම්පියගේ දී දුරුවල වෙච්චේ බටට බල කඳුරු නැවතවතාව ශක්තිමත් කළ තනි එක තැනක ඉඳගෙන බලවේ ගැක් විදිරි ක්‍රියත්මකි වීමත් මේ ක්‍රියාවලි අරුණදිීට අපට පෙන්වා දෙන්න පුළවා. ඇමරිකා විසින් විදෙස් රටක දීර්ග කාලයක් ක්‍රියාන්වි මෙහෙම හමුදා මෙහෙුම් දියත් කළේ අෆghanනිස්ථානයට දැන් බයිඩන් පාලනය වින් තේටනය කර තියෙනවා මේ ෆghanනිස්ථාන සිටින තමන්ගේ ක්‍රියාන්විතයන් හමුදාවන් නැවත කැඳවාගැනීමට. ඕ උද මේ ක්‍රියාවලිය අපි දකිනවා දෙදස් එක සැපතැම්බරෙකුළහා ප්‍රහාරයෙන් පස්සේ තමයි ඇමරික ඇක්ස ජනපදය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන්න දැඟ මේ අවුරුද්දේ සැත්තැම්බරෙකුලොසෙන්ට අවරුදු විසක් සම්පෝර්ට වෙනවා. ඊට පෙරාතුව මේ ඇෆ්කනිස්තාානය රඳවා තිබෙන ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට නියමිතයි කියලා ජෝබයිඩන් ජනාධිපතිවරයායියේ අපි අරදැක්ක රුසියාව සම්බන්ධ පණිවිඩේ හා සමගාවමීවම තවත් ප්‍රකාශයක් නිහුත් කරමින් මේ ඇමරිකානු යුධ ක්‍රියානවිතය අවසන් කිරීමේ නිලනිවේදනය නිකුත් කළා. ැන් මේක ඇත්තටව ජෝබයිඩන් සහ ඩොනල් ට්‍රම්්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ ඇමරිකානු හමුදා ඇෆකනින් ස්ථානී ඉවත් කර ගැනීමේ වැඩ පිළිව සැමැවින්ම තිබුණේ ඩොනල් රම්්ගේ මැතිවරණ ප්‍රකාශනය මැතිවරණ ප්‍රතිපත්තිය අතර හිදී හෝ ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත් කළ තිවන නිරාර්ථක යුධ තත්ත්වකට රිකානු හමුදා යොමු කර තිබීමේ වැඩ පිළිවෙල අවසන් කරනවා කියෙන කාරණය ට්‍රම්ප් සඳහන් කලා තිබුුණා නමුත් දැන් ජෝබයිඩන් මෙතෙන්දී ඇමෙරිකානු මාධ්‍ය වාර්තාකළේ ට්‍රම්ප් ලබාදුන් වු ප්‍රධානත පොන්දුව ජෝබයිඩ්න් විසින් ඉටු කරනු ලැබ්වා කියල මේ ඇෆghanනිස්තාානෙන් හමුදා ඉවත් කර ගැනීම කියෙන කාරණය ගත්තාම නමුත් ඇමරිකාවේ මෙහෙවර අවසන්ධයි ගැන බරවත ප්‍රශ්නඇත්තිනවා ද ඇමරිකාවද දෙදස්ස එකේදී යුද්ධවාදන්නේ යුදධ කරන්නේ ල බන්ංවිධානයටඒක ඇයි තල බාන් සංවිධාය තමයි වෙනකපුට ඇෆකිනිස්තාානය පාලය කරගෙන තිබනේ ඒ අවස්ථාවේදී ඇමරිකාවේ දෙදස් එක සැතැම්බර කොළහා ප්‍රහාරයට් සම්බන්ධ අල්කයිඩා සංවිධානයට සහ හි නායකන්ට ඔසාම බිඩ්ලාන්න ඇැසළුව රැකවරණය දුන්නේ ඇෆගිනිස්ානේ තරේ ාන්් සංවිධානය එතකොට ඒ ැකවර්ණය ලබාදීම තුළ අපි දකිනවා මේ ක්‍රියාවලිය නැවත වතාවක් කැනෙදැන්. එක් පැත්තකින් ඇමරි කක්ස ජනපදය තල බාන් සංවිධානයට එරෙහිවයි ද ුද්ධ ප්‍රකාශ කල්ලා අද තලබාන් සංවිධානය ප්‍රමලවින්න්න ඇක නිස්ථානය තුළ ඒ ප්‍රබණව සිටීම කියීන කාරණය ගත්ත හම යම් කිසි ප්‍රශ්නයක් පත්වෙනවා ඇමරිකාවේ මෙහෙවර අවසන්ද කියන කාරණය. ඔබනවත් දත් මග අප රමයට කලින්ට සත් තා කරමින් හිටේේ ෆ ghanනිස්තාානයට මරිකාවේ බලපෑම පිළිපඳ. ඕ අපි ඒ ගන් ඇවතත් සහිපත් කරන ොමොකද විරාමේයට පෙරාතු අපේ මාර්ෘකාවෙලා තිබන ඇෆකිනිස්ාන ය ආක්‍රමණය කොහම සිද්ධ වුනේ දෙදාසේක සත් තැම්බරය කොළහ ප්‍රහාාරයේදී. ඒවාගේ අපි විරාමේයට පෙරකිවවාම වර්තමානය වෙන කොට කොහොමද ැක් ජනපදය තමන්ගේ හමුදා ඉවත් කර ගැනීම සඳහහා සැල්සුම් සකස් කරන කියෙන කාරණය දැන් මේ හමුදා ඉවත් කර ගැනීම කියන කාරණය ගත්තාහම මේ වෙන කොට ඇමරිකාන් සෙබ්ලන්ද දස් පන්සකට අදික සංකයා ක්ෂ සමස්ථ නටෝ බට පිරිස නම දහස කර සංකයාව ඇෆි නිස්ථානී ඉන්නවා ෆිගනිස්තාාන ආරක්ෂක තත්වය දැන් අවුදු ඉස්සක් යුද්ධ කරලා වර්ධනය කරන්න හැකියාව ලැබන් තලේ බාන් සංවිධානයට වඩා විකල්පයේ වගේම මධ්‍යස්ථ ප්‍රජාතනවාද ආණඩුවක් පිහිකරන්නට මේ ඇමරිකානු වැඩ පිළිට හැකියාව ලැබුණ නමුත් එඒ කොයි තරම් ශක්තිමදධ කියන ප්‍රශ්නය මතුව වෙනවා මොකද පැරලල්ල එහම තම් සමගාමීව තලේ බාන් සංවිධානය නැවතත් ප්‍රබල තැනකට පත්වීති වීම තුළයිඉනි සතම ඇමරික එක් ජනපදය අ යුදධ මේ වැඩිල් ඉගත් වෙලා සව වැඩ පිල් ක්සඳහා තල බන් සංවිධනය සග යොබ ල්ලායින් ඇෆක නිස්ාන යුද ගැටු මවසන් කිරීම්ද සඳහා ඒසාක චමතෙක් එතරම් පලදාෙක් නැහැ. කෝමනත් තැම් මෙතෙන්දී ඇෆකන් ජනතාව බිය පත්වෙනවා තලේ බාන් සංවිධානය නැවතවතාවත් තමංමත් පත් කරගෙන අ දෙදස් එකට පිරාතුවති පිච්ච දැඩී පාලනය ඔබට මත ගඇති බලහත්කාරෙන් පුෘකා පලදාග සිටීමට තර්චනය කිරී මේ වගේ. කාන්තාැ දැරියන්ට අධ්‍යහපනය ලබාදීම තහනම් කිරීම. එක් අවස්ථාවක අධ්‍යාපනය ලබාගන්න උත් සහරපු දැරේගේෙන සේ කපාදැමෝ තලේ බන් සංවිධානය මේ දනුවමක් විදි ප්‍රසිද් දනුවමක් විදිට. අනන්නේ වගේ තම තිරස් චීන පාලන ක්‍රමයක් ඔුන් අරගෙනගේ ඒ තිරස්ශචී ගත් නැවත ඇස්ක නිස්ානයඇදවැට දගෙන කාරණ ගැන බියක්ත් වලා තිෙනවා නමුත් ඇමරිකාව සඳහන් කරන ජෝබයින් ජරාධිපතිවර පහැදිලූම කිවවා මේ වැඩ පිටිවෙල තුළ යුද මේ වශයෙන් නැතිවන තනි සියනු පැතිවලින් ඇෆිනිස්ානය අතහරී නෑැ කියන කාරණය නමුත් අපි දන්නවා ඇමරිකක් චන. විවිධ අවස්ථාවල යුගවලති මේ ආකාරෙන් හැසිරීම පෙන්නුම් කළතිබෙෙන ඔුන්ගේ ජාතික අවශ්‍යතානු. හො ද ල ස රන් සිද ද අද දව ේ ද ද ද හ ති ද හි න ති බට ත්දව ක් පා නක හ සචීව වැට ටහන් සමග එක තුවන්න්නට රතන ක න. යි ප.